මේ ගොඩනැගිල්ල ඇත්ත වශයෙන්ම යාපනයේ තියෙන විශාලම අලංකාරම ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල අපේ නව යාපන නගරේ සැලැස්මේ වැදගත් කොටසක්. මේ නගරේ විනාශ වුණේ යුද්ධ නිසා. යුද්ධ කාලෙදී මඩකලපුව තිරුකුණාමලේ වවුනියාව දියුණු වුණා. නමුත් යාපනයේ විනාශ වුණා. ඒ නිසා තමයි 2015 අපි තීරණය කරේ මේ නගරේ යලිත් ඇති කරන්න ඕනේ. අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැදගත් නගරයක් තමයි යාපනය කියලා මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. නල්ලූර් නගරේ තමයි ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කේන්ද්‍ර ස්ථානය. මේ නිසා මේ අලුත් සැලැස්ම අනුව අපි ක්‍රියා කරනවා මේ නගරේ දියුණු කරන්න. මේ සංවර්ධනයේ සමග දැන් අපි බලාපොරොත්තු වෙන්නේ යාපනයේ රැකියා බිහිකරන ආර්ථිකයක් ඇති කරන්න. දැන් අපි පලාලේ ගුවන්තොටුපළ යාපනයේ ගුවන්තොටුපළ කියලා වැඩ කටයුතු කරන කලාපයෙන්ම ගුවන් යානා මෙහාට ගෙනල්ල. විශේෂයෙන්ම මේකෙන් සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශයේ ව්‍යාපාරය ඇති කරන්න උදව් කරන්නටත් වෙනම අරමුදලක් අපි ඇති කරන්නට යන්නේ. රුපියල් බිලියන 100ක් වත් එතන තියෙන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලා ව්‍යාපාර ඇති කළා මේ රැකියාව ලබා දෙන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය ඒවා අපි මර්ධනය කරන්නටත් සිදු වෙනවා. දීවර කර්මාන්තයේ ගැඹුරු මූදට ගෙනියන්න ක්‍රියා කරන්න. ඊළඟ පහේ මේ ක්‍රියාත්මක කරන මේ සැලැස්ම මීට ඉස්සෙල්ලා කවුරුත් හිතලා නැහැ. අන්න ඒකටත් සහයෝගය දෙන්න කියලා මම කියනවා. අපි දැක්කා 1983 ඉඳන් ඇතිවෙච්ච ගැටු උතුරෙත් දකුණෙත් ඒ වගේම රට පුරාම. යාපනය විතරක් නෙවෙයි යුද්ධෙන් බැටගෑවේ. දකුණේ 60,000කට අධික පිරිසක් මරා දැම්මා. ඒ නිසාම රටෙන් පිටතට අතිවිශාල ජනතාවක් ඇදී ගියා. යාපනයෙන් පිටත වැඩිම දෙමළ ජනගහනය ජීවත් වෙන්නේ ටොරොන්ටෝවල. ඒ වගේම කොළඹින් පිටත වැඩිම සිංහල ජනතාවක් ජීවත් වෙන්නේ ගාල්ලෙවත් මාතරවත් නෙවෙයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ. ඒක නිසා අපේ පරම්පරාවේ අපි කල්පනා කරන්න ඕනේ මේ රට රටින් පැනලා යන තැනක් නෙවෙයි ඉන්න හිතන රටක් බවට පත් කරන්න. ඒක තමයි අපේ අමාත්‍යාංශයේ තේමාව. ගොඩනැගිලි හදන්න පුළුවන් බව ගරු ඇමතුතුමා මුළු ලෝකයටම ඔප්පු කරලා ඉවරයි. නමුත් ඊට වඩා ලොකු ගොඩනැගීමක් තිබෙනවා අපේ ඇමතුමනි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය පරිධියේ ඉන්න ජනතාවට ගෙන යන ඒ ව්‍යායාමය. එන්න ඒක තමයි මම හිතන්නේ සනිටුහන් විය යුත්තේ. ගරු ඇමතුමනි, මම ඔබට ආචාර කරනවා, ගරු කරනවා, සුබ පතනවා. ඊයේ පෙරේදා අපි මාධ්‍යයෙන් දැක්ක පරිදි ඔබත් තරඟයට ඇතුළු වුණා කියලයි අපිට ආරංචි. අපි දන්නේ නැහැ ඒක. ඔබත් තරඟයට ඇතුළු වුණා නම් ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරු වෙනවායි කියලා මට හිතෙන්නේ. But we must confess one thing. We can compromise on symbols of the party. We can compromise on the candidate of the party. We can compromise the logos and the colors and the strategies of the parties and the contestants. But, Honorable Prime Minister, we will not and we should not compromise on democracy. And my earnest wish and my work is that my motherland will be ushered to an era of democracy where the common people, irrespective of their background, culture, language, religion, will be treated as equal citizens of this motherland, of our great country called Sri Lanka. I would like to thank the Prime Minister particularly and his government for taking extraordinary interest in development activities in the north, particularly in the city of Jaffna. He understands the cultural significance of Jaffna. That attitude of the Prime Minister has pervaded, I must say, the entire cabinet and the government, and we hope that it will pervade the public service also, which at times we find to be wanting somewhat. Make a change so that we will look back at these events and say these were the turning points in our national life, and that we were able to imbue the confidence and march forward together as one country. Although we have many more miles to go, the few important steps that have been taken in these four and a half years are significant to the extent that they have in fact made a mark in the minds of our people to realize that change has in fact come and that we can together take it forward. So I would like to once again thank the Prime Minister for giving leadership to that kind of changed approach from the government of Sri Lanka.